නෑ ගැටලුව ඇත්ත වශයෙන්ම ඕගලන්ට තියෙන අපිට නෙවෙයි ඕගලන්ට තමයි මේ ගැටලුව තියෙන්නේ ඕගලන්ට තමයි අපිට වඩා උනන්දුවක් තියෙන්නේ මේක අදහෙටම කරන්න අපි හැම හිතන්නේ නෑ අපි හිතන්නේ මේක තව දීප ව්‍යාප්තව සාකච්ඡා කරලා දිගටම අපි බලාපොරොත්තු වෙනවා හරිම තීරණයක් ගන්න වැරදි තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ තීරණය මේ හරි වුණොත් ඒකට අපිට වාසි වැරදි වුණොත් ඒක අපිට අවශ්‍ය වෙනවා ඉතින් හරි තීරණයක් ගන්න අවශ්‍යයි ඔබතුමාට රතු නිවේදන දැම්මට අපිට රතු නිවේදන දාලා නැහැ. ඒ සාකච්ඡා මේ මම කිව්වනේ දිගටම යන සාකච්ඡා. ඉතින් එක සාකච්ඡාවකින් තීරණ ගන්න බෑ. දැන් ඒ සාකච්ඡාවේ මේ නායකතුමා හා නියෝජ්‍ය නායකතුමා අතර තිබ්බ සාකච්ඡාවේ නිගමනයකට ආවා වෙනම කමිටුවක් පත් කරලා. මේ නායකතුමාගේ පැත්තෙන් දිනේෂ් විරකුඩි මැතිතුමයි රාජසේනරත්න මැතිතුමයි ඒ වගේම සරිත් ප්‍රේමදාස මැතිතුමාගේ පැත්තෙන් මද්දු බණ්ඩාර මැතිතුමයි කබිර් හෂිම් මැතිතුමයි පත් කළා දැනට ඇවිල්ලා තිබෙන සමාජ විශ්ලේෂණ වාර්තා ඔපිනියන් පෝල්ස් හතර පහක් විතර ඇවිල්ලා තියෙනවා මේ සියලු දේම ස්ටඩි කරලා විද්‍යානුකූලව මේ කාටද වැඩියෙන්ම මේ දිනන්න පුළුවන් අපේක්ෂකයා කියලා මේ තීරණයක් ගන්න. ඉතින් මම හිතන්නේ එක විද්‍යානුකූල සමීක්ෂණයකින් පුළුවන් කියලා එහෙම තීරණයකට එන්න. නමුත් තවත් සමීක්ෂණ පුළුවන් තරම් තිබෙන සමීක්ෂණ බලලා විශේෂයෙන්ම සිංහල ඡන්ද බෞද්ධ පදනම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ ඡන්ද පදනම සුළු ජාතිකයන්ගේ ඡන්ද පදනම මේ සියලුම කොට්ටාස ට වැඩියෙන්ම ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂකයා තමයි මේ ඉදිරිපත් කර යුතුයි. ඉතින් ඒ අනුව තමයි තීරණයක් ගන්නෙ. ඔව් ඉතින් සාකච්ඡා දිගටම යනවා. ඉතින් ඒ සාකච්ඡා වලින් අන්තිම තීරණයට තාම ඇවිල්ලා නැහැ. ඔව් ඉතින් එතුමාට ඉල්ලන්න එහෙම අයිතියක් තියෙනවා එතුමා නියෝජ්‍ය නායකයා පක්ෂෙන් නමුත් ඒක එතුමාට තනියම ඒ තීරණය ගන්න බෑ පක්ෂ සාමූහිකව එකතු වෙලා බහුතරයේ තීරණය අනුව තමයි අපේක්ෂකයා තෝරන්නේ ඔව් එතුමාට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒක මට නිගමනයකට එන්න බෑ ඒක පුළුල් ලෙස සාකච්ඡා කළා නිගමනයකට එන්න ඕනේ මම තනි පුද්ගලයෙක් විතරයි මට තනියම මේ ගැන නිගමනයකට එන්න අමාරුයි නුවරඑළියේ මිනිස්සුන් නම් මේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයට ඡන්දයක් දෙනවා ඒක නානාවිද දිස්ත්‍රික්ක අනුව මේ වෙනස් වෙන්නත් පුළුවන් නමුත් මට කතා කරන්න පුළුවන් නුවරඑළිය ජනතාව ගැන විතරයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ඔවුන් සහයෝගය ලබා දෙනවා මට බම් කිව්වනේ ඉස්සෙල්ලා තමයි කිව්වනේ මම ජාතික සංවිධායක හැටියට මම හරිය මැදිස්ත්‍රව කටයුතු කරනවා පක්ෂෙන් නම් කරන අපේක්ෂකයන්ට මම සහයෝගය ලබා දෙනවා ඒ කියන්නේ එමතුමා දැන් මේක අවසන් තීන්දුව තීරණයක් ගන්න මේ කෘත්‍ය අධිකාරී මණ්ඩලෙන්නේ කෘත්‍ය අධිකාරී මණ්ඩලෙන් ඔව් ඒක මම දන්නේ නැහැ ඒක ලබන දවස් 10 ඇතුළත රැස් වෙයි ඒ කියන්නේ එමතුමා දැන් කොච්චර කාලයක් ඇද මේක ප්‍රශ්න ඉස්සරදෙන්නේ මම ඉතින් වාට තියෙන උනන්දු උෂ්ණ අපිට නැහැ හරි ඒක අපි වෙලාවට තාම සැප්තැම්බර් මාසේ මේක ඡන්දේ තියෙන නොවැම්බර් මාසේ අපි හරි වෙලාවට අපි ඒක තීරණය ගන්නවා බය වෙන්න එපා නෑ එක්සත් ජාතික පක්ෂය හරිම ඉවසීමෙන් කටයුතු කරන පිරිසක් ඔවුන්ට පුදුමාකාර විනයක් තියෙනවා ඉතින් ඒ ගැන ඔබ බය වෙන්න එපා එතුමා මම හිතන්නේ සාකච්ඡා වාර දෙකක් කළා තියෙනවා TNA මේ දේශපාලන පක්ෂයක් හැටියට තාම ඔවුන්ගේ මතය හරියට ප්‍රකාශ කළ නැහැ කාටද සහයෝගය දෙන්නේ කියලා මම හිතනවා එක්සත් ජාතික පක්ෂය නම් කරන අපේක්ෂකයට සහයෝගය දෙයි කියලා දන්නේ නැහැ ඒක කේන්ද්‍රය බලලා පොඩ්ඩක් කියන්න බෑ මම නම් කේන්ද්‍රය බලන්නේ නැහැ එතුමාට තියෙනවා ඒක දුක් වෙනවද නැහැ එතුමා හැම කැපිලා නැහැ